सिंपल जी आई सिलमु सह
गुरुत्वाच्या त्वरणे सिंपल जी आहे सितमो. मेम निश्चल असंपीड सजातीय तरले मेम निश्चल असंपीड सजातीय तरले एच जांबूर की सिंपल एच जांबूर की आप हो गया ना को मेम निश्चल असंपीड्य सजातीय तरल यही सिंपल एच जांबूरिन सिंपल एच जांबूरिन पीड़न लक्ष्य पीड़न स्वयं पीड़न लक्ष्य पीड़न स्वयं निश्चल असंपीड़े तोरगा सिंपल द्रव सिलिंडर परस्पर वर्ग पले कैपिटल නැයි අපි මනක්කල්පිත මේක හදාගන්න. අපි ඕනතරම් මනක්කල්පිත ලෝක වල මනක්කල්පිත දේවල් මනාවක බවක මම හිතනවා මෙහෙම ද්‍රව සිලින්ඩරයක් තියෙනවා මේ තරලය තුල. දැන් මට පුතේ මේ ද්‍රව සිලින්ඩරේ කොහෙටවත් චලනය වෙනවද? නැහැ. ඇයි? මේ තරලය නිශ්චලයි. මේ තරලය නිශ්චලයි. එහෙනම් මේ ද්‍රව සිලින්ඩරේ කොහෙටවත් චලනය වෙන්නේ නැහැ මම. मेतन මම හොයන්න හදන්නේ කවුද මෙන්න මේ P2 කියන පීඩනය හොයන්න හදන්නේ මේ H කැපුර P ලක්ෂ්‍ය පීඩනය හොයන්න හදන්නේ මල් පුතේ හරි ලේසි එහෙනම් අපි දකින්නවා මේ ද්‍රව සිලින්ඩරේ සමතුලිතය ද්‍රව සිලින්ඩරේ සමතුලිතතාවයට මගේ පුතේ මොකද වෙන්න ඕන ද්‍රව සිලින්ඩරේ සමතුලිතතාවයට मेरे द्रव सिलिंडर समतुलित आवश्यकता जम मगे पुते मम्मी आदेश कर मम दल पीड़ने वेडिकी अभिलंब वर्ग पीड़ने बल बेदी अभिलंब वर्ग बल नम मगे पुते अभी हरस लगा बल पीड़ने वेडिकी अभिलंब वर्ग बल ऐना मित्र पीड़ने पी वन नगते पी वन वेडिकी हरस वर्ग बल ऐना F2 කියලා කියන්න පුළුවන් P2 වැඩි කිරීම A F1 කියලා කියන්න පුළුවන් P1 වැඩි කිරීම A W කියන්නේ කවුද mg W කියන්නේ mg දැන් මේක මගේ පළවෙනි සම්බන්ධතාවය දැන් මම මේකට අදාළ තොරතුරු ටික කොහෙන්ද හොයා ගන්නවද මොකද්ද මේක P2 කියන එක තමයි හොයන්න හදන්නේ පුතේ P1 කියන එක මම දන්නවා y equal p දෙන අපිට 5 කියලා දීලා තියෙනවා හැබැයි m කියන එක මම හොයන්න ඕන m කියන එක මම හොයන්න ඕන මොකද්ද පුතේ m කියන්නේ m කියන්නේ මෙන්න මේ කොටසේ තියෙන ද්‍රව ස්කන්ධය එහෙනම් අපි ගන්න පුතේ ඝනත්වය කියන්නේ මොකද්ද ස්කන්ධෙ විදිහ පරිමාව ඝනත්වය කියන්නේ ස්කන්ධෙ විදිහ පරිමාව මම පුතේ එහෙනම් මට ඝනත්වය කියන්න පුළුවන් හරි ලස්සනට මොකද්ද
ස්කන්ධයක තියෙන පරිමාව කියන ක්‍රියාත්මක ක්‍රමයක් කියන වගේ දෙයක්. හරස්කඩ වර්ගඵලය වැඩි වෙන උසෙල. මේ ද්‍රව සිලින්ඩරේ පරිමාව හරස්කඩ වර්ගඵලය a උසෙච්. එනක් n කියන එක ලියන්න පුළුවන් නේද මම පුතේ? h ρ කියලා. දැන් ඕක මම ආදේශ කරන මේ දෙවෙනි සම්බන්ධතාවය එකේ ආදේශ කරනවා. දෙක එකේ ආදේශයෙන් देवनी एक पालवी ने की आदेश करने मालूम थे मुका देने P two A समान है P one में उनका five किने का दाना पुत्र five वाली किने A दान है M में उनका दाना पाऊंगे A H O G किया आउट दे आई में ने capital A किने पादे मिहियो सामा पादे की माइंग में लाना मालूम थे इतने ना P two किने P डरे या में तेरे ना five दान है H රෝජියා මෙන්න අපිට ඉතාමත් වැදගත් වෙන සම්බන්ධතාවයක් තියෙනවා ඕනෑම නිශ්චල අසම්පීඩ සජාතීය තරලයක තරලයේ යම් කිසි ලක්ෂයක් ගැඹුරකින් පීඩී ලක්ෂයක පීඩනය වන Y ගෝලීය පීඩනය දන H රෝජී කියන එක උදේ H රෝජී කියන එක හරි ලස්සන සම්බන්ධතාවයක් ඉතාම සාපහසුවෙන් ගොඩනගා ගන්න එනම් මේකෙන් අපිට ඔප්ෂන් සම්බන්ධතාවයක් නැවත ගන්නවා කොහොමද පුතේ p2 ඍණ 5 සමානයි h rg මොකද පුතේ p2 ඍණ 5 කියන්නේ 5 කියන්නේ මොකද 5 කියන්නේ මෙතන වායු ගෝලයේ පීඩනය එහෙම නැත්නම් අපිට මේක කියනවා p2 ඍණ p1 සමානයි h rg මොකද පුතේ මේකේ තේරුම මොකද මේකේ තේරුම p2 ඍණ p1 කියන්නේ ද්‍රව සිලින්ඩරයේ පහළ සහ ඉහළ අතර තියෙන පීඩන වෙනස ඒ පීඩන වෙනස සමානයි කාටද h රෝ ජීට එනම් පීඩන අන්තරය මේක ඇත්තටම ගත්තොත් ද්‍රව ස්ථිතික පීඩනය කියන්නේ ද්‍රව ස්ථිතික පීඩනය එහෙම නැත්නම් අපි කතා කරොත් පීඩන අන්තරය ඕක සමානයි කාටද h රෝ ජී එහෙනම් අපි h උසෙදි ද්‍රව මඳක් මගින් ඇති කරන ද්‍රව ස්ථිතික පීඩනය කියලා කිව්වොත් මොකද අපි කියන්නේ H से द्रव का दापना लेने के लिए द्रव स्थितिक पीड़ने H रो जी वे मेक पीड़ने संधारण पालेवेरी नियम में विद्रोह पीड़ित करता मगर मेरा पीड़ने संधारण पालेवेरी नियम निश्चल असंपीड्य सजातीय तरलेक H से द्रव का दापना लेने के लिए अमरदर पीड़ने हुआ द्रव स्थितिक पीड़ने H रो जी वे H ගැඹුරකින් P ලක්ෂයක මුළු පීඩනය යන පුළුවන් Y ගෝලීය පීඩනය දන ද්‍රව ස්ථිතික පීඩනය වේ. ඉතාම සරල පැහැදිලි කිරීමක් නේද? පැහැදිලිද? හොඳයි පුතේ අපි දැන් මේ කොටස ක්‍රමයෙන් සටහන් කරගමු. අපි සටහන් කරපු දෙ මෙන්න මේ ප්‍රකාශනයේ විතරයි. ඊළඟට අපිට මේ ද්‍රව සිලින්ඩරය අරගන්න වෙනවා මගේ පුතේ. ඊළඟට මේ පරසදා ප්‍රකාශනය ගන්න වෙනවා පුතේ. ඊළඟට ද්‍රව සිලින්ඩරේ සමතුලිතතාව සලකන්න වෙනවා. ඊළඟට අවසානයේ අපි මේ ලබාගත් සම්බන්ධතාවය සටහන් කරමු. හොඳයි. දැන් මගේ පුතේ සටහන අවසාන විදියට වැදගත් ලකුණක් දාන්න. නිශ්චල අසම්පීඩ්‍ය තරලයක නිශ්චල අසම්පීඩ්‍ය තරලයක सिंपल एच उसती सिंपल एच उसती द्रवकंदक मगिन अतिकरण द्रवकंदक मगिन अतिकरण द्रवस्थितिक पीडनीय द्रवस्थितिक पीडनीय एच रो जी मगिन लभी H ρ g මගින් ලැබේ අලුත් පිළිගැනීම ගන්න. ඒ අනුව තරලයක H ගැඹුරින් පිහිටි. ඒ අනුව තරලයක H ගැඹුරින් පිහිටි. ලක්ෂ්‍යක මුළු පීඩනය. ලක්ෂ්‍යක මුළු පීඩනය. අලුත් පිළිගැනීම මුළු පීඩනය සමානයි
වායුගෝලීය පීඩනයකට කිරීම දවස්තිතික පීඩනය වායුගෝලීය පීඩනයකට කිරීම දවස්තිතික පීඩනය මුළු පීඩනයකට සමානයි වායුගෝලීය පීඩනයකට කිරීම දවස්තිතික පීඩනය මමුතේ ගත්තේ निश्चल असंपीडित मम एक लक्ष्य तोरगे लक्ष्य हरहा लक्ष्य मत विविध दिशावली क्रियात्मक पीडन पी वन पी टू पी थ्री के पीडन लक्ष्य मत अतिवन बल होया मम करे चूटी में चूटी हरस्कड़ा हरस्कड़ा रेखा इतना मेक चूटी हरस्कड़ वर्ग पल त्रिकोण आकार द्रव मेके हरस्कड़ वर्ग पल ए मिथन हरस्कड़ वर्ग पल ए टू मिथन हरस्कड़ वर्ग पल ए थ्री मटकते बल सदा प्रकाश पूर्व सामान එම පැත්තේ ක්‍රියාත්මක වන පීඩනය වර්ගඵලයේ වැඩිකම P1 වැඩි කිරීම A F2 කියන එක මම පුතේ ලියන්න පුළුවන් කොහොමද P2 වැඩි කිරීම A2 මේක A1 නේ P2 වැඩි කිරීම A2 F3 කියන එක ලියන්න පුළුවන් මම පුතේ කොහොමද P3 වැඩි කිරීම A3 දැන් මේ अंशु अभी एक नवाब एक नवाब बी किया बी किया अंशु समतुलित निश्चल संपीडित मैं निश्चल संपीडित बी किया तरल अंशु समतुलित कोने तीटा धीरे धीरे तीटा धीरे धीरे මේක තීටම මගේ පුතේ එහෙනම් මේක තීටා මෙයා මොකද මෙයා 90 වෙන තීටා මෙයා තීටා මේ කෝණය තීටා මෙයා 90 වෙන තීටා දැන් හරිනේ දැන් මම මේ මොකද්ද හොයන්න හදන්නේ මම හොයන්න හදන්නේ මේ අංශුව මත මේ කියන බලයේ තියෙන තිරස්සන්නචකය मगिपुते हरिम लेसी मम किंवा हरिद मुकद किंवे मुकुच्चिवे ने दें किया ना दें हमें मेवा तुनी रेका एक ना बुते मैं वार्ग पाले मम दलावाशे सटाहन करने वा दिगवि दिए ना सटाहन करने तुनी ने एक ही ना मम साइंटी लगी है ना कहीं तरह मागे बुते मैं का दिगा किया ला इतना एना मटा मैं का दिया ना पुलवार में दे cos theta f1 cos theta දැන් බැරිද cos theta වලට කියන්න? ඊනවා cos කියන්නේ a2 බෙදීමේ 1 a2
निश्चल असंपीड्य तरल तरले मत क्रियात्मक पीडन
විශාලත්වයෙන් සමාන වන පරිදි විශාලත්වයෙන් සමාන වන පරිදි විශාලත්වයෙන් සමාන වන පරිදි තරලේ සෑම දිශාවක් ඔස්සේම තරලේ සෑම දිශාවක් ඔස්සේම තරලේ සෑම දිශාවක් ඔස්සේම එක හා සමානව ක්‍රියාත්මක වන බව එක හා සමානව ක්‍රියාත්මක වන බව පහත පරිදි පෙන්විය හැකි පහත පරිදි පෙන්විය හැකි පහත පරිදි පෙන්විය හැකි කියන ප්‍රති අලුත් වේදේ කියන්නේ තරලයේ තුල යම් ගැඹුරකින් පිහිටි තරලයේ තුල යම් ගැඹුරකින් පිහිටි කැපිටල් B නම් ද්‍රවාංශයක් වටකොට කැපිටල් B නම් ද්‍රවාංශයක් වටකොට කුඩා ත්‍රිකෝණාකාර ද්‍රව කොටසක් සලකමු කුඩා ත්‍රිකෝණාකාර ද්‍රව කොටසක් සලකමු අද පුතේ දැන් මෙතන ඉඳලා උපසතාන වෙන සතාන් කරන්න පුළුවන් මගේ පුතේ ඔයාලට කෙටෙන්ට යනකම් එතකොට මේක ඔප්පු කරන්න මෙතෙනි එතකොට අපි පටන් ගන්නවා මේ කොටසේ පටන්ගෙන මේ සමතුලිතතාවය සලකලා මේ සම්බන්ධතාවය උත්පන්න කරගන්න